Rock वතැ, සි channelल අම सब subscribeाइब करண்ட. ටම කියන සියත රාත්‍රී ප්‍රවෘති විකාශය සමගින් මම අනුනාාදා රන්නසිංහ ප්‍රථවෙන් අවධානය පුවත් සිරස්ථල වෙත බැංකු වෛද්‍ය නීතිච ගනකාදිිකාරි ඉංජිනේරු ඇතුළු ශේෂත්‍රධ හතරක පුද්ගලීන්ට අලුතින් බදුෆයිල්ද අට පැන්න අයටත් ජනපති ටෙක්ස්ෆයිල් එකක් අනිවාර්ය කරයි රුපියල පවතවත් ශක්තිමත්වෙයි. ිකතිබ හබැක දල් ප්‍රපත්ති ස්ථාවරය වසර එකහමාරකට පසු ලිහිල් කරයි මහබැංකුව වෙළඳ පොළ හරහා අමරිකකාන් ඩොලමලියන එක්දහස් හයිසිය හැත්ත එකක් මෙලදී ගනී චෝලිමාසය වනවිට උද්ධමනය තනීලක්කමට ඒඒ අද සහ හෙට ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ඉන්ඳන සමහරක් බහි සමහරක් නග ැ ප්‍රේශල දිගු ඉදන්නන පොලිම් ලටුකද අඩුකරුව කිය කිවවා ෙල්ටියක් ගඩි කියලා යාන්න මොකදපිද වෙන්නද ඉන්දන හිඟයක් නැහැ බයිවෙන්නෙපා අවශ්‍ය තරම් ඉදන තොක තියෙනවා ඇමති කංචනගෙන් සහතිකයක් හෙට සිට කොළොම ත්‍රීවිල් ගාස්තු පහලට ෞෂද මාියාව හාල් මාෆියාව ආර්ථික මාfiaියාව මේ මාෆියයාර් ඇතුළේ ටීී රේටින් මාfiaියාව ගැන අද ටෙලිවැකියෙන්. මාධ්‍යවේදීට බයවෙන්න එපා කියන සජිත්! වෙෙසක් සඳට පොසොන් සඳ දෙවෙනි නෑ කියලා ජනපති කිවට මිහින්තලේ පොසන් උත්සවේයට නම් රජදීලතියන රුපිය ලක්ෂවිසක් විටරයි. දම්මරත්තන හිමිකියයි. පොසොන් එකට ආදිවාසිීන්ගේ නාධාර! අනුරපුර පුරවර උදානයට අවසර අණ්ඩුකාර කියයි දැ නවධහනය දේශවය පුවත් වෙත. ජනාතිපතිවරයා ජාතිය අමතමින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කලාා. එහිදී දේශපාලන ආර්ථික සමාජය සහ කරුණු රසක් පිළිබඳව අවධහනය යොමු කර තිබුණා. අප බලාපොරොත්තු වන්නේ මෙම වසරේ දෙවනකාර්තු අවසන්වීමට පෙරාතුව සංගායනා ක්‍රියාවලිය ආරම්භ කිරීමට තුන්වන කාර්තුයේදී සංගායනා ක්‍රියාවලිය සහ වර්තමානයේ ආර්ථිකයට සම්බන්ධ විශේෂකාරය සාධන බලකායෙන් විවෘත සහ විනිවිධ පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තබනවා. ඒ සියල්ලෙන් අනතුරුව ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසාන්කාර්තුයේදී එලිදක්වන්ට අපි බලාපොරොත්තුවෙනවා. සැලසුම් හා පිළිවෙත්, ක්‍රියාත්ම කරලීමේ ප්‍රගතිය ජනතාවට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දැන බලාගැනීමට අවකාශ සැලසෙන්. ක්‍රියාත්ම කිරීමේදී ඇතිවෙන ගැටලු සහ බාධක අවධානය කර පෙන්වීමේ ක්‍රමවේදයක්ද එහි අඩංගුයි. ඒ අනුව බාධහා ගැටලු හඳුනාගැනීමත් ඒවා කඩිනමින් විසදා ගැනීමටත් අවකාශ උදාකරගට පුළුවන්. සැලසුම් ක්‍රියාත්ම කිරීමේ සම්බන්ධි කරන කටයුතු සඳහා රාජ්‍ය සහ පුද්ගලික යන.ද්‍යන්ශේම ඉහල නිර්ධාරගෙන් සමන්විත ජනාධිපති විමසුම් කාර්යංශයක් තාපිත කිරීමට පීවර ගන්නවා. රියකී අමාච්‍යයන් සමඟ සම්බන්ධී කරන කාරයන් ඔවුන් වෙතිින් සිදුවෙනවා. මේ ප්‍රතිසංස් කරන මුළු මහත් ජනතාවටම එක ලෙස පතිලාබ සැලසෙන වැඩ පිළිවෙල්. ඔබ ඇතුළ මුළු රටම මේ වැඩපිළල මගින් දියුණුුවෙනවා. ඔබගේ මුළු රටේම ජනතාවගේ ජීවන තත්ත්ව මේ මගින් කියල නැංවෙන. මෙ සමාජය එක්කොටසක පමණක් ඉලක්ක කරගත් වැඩ පිළිවෙලක් නොයි. මුළු ටම ඉලක්ක කරගත් වැඩසටන්න. තරුණ තරුණුයන්ගේ ශ්‍රම සහභාගිත්වය එල නැංවීමේ අවස්ථා ඇති කරලීම ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනෑනය සඳහා ජ්‍යාත්‍යන්තර තර කාරීත්ව ඊල නැංවීමටත් අප රටේ මානව ප්‍රාග්ධන සංවර්ධනය මුල් පුළුල් කිරීමක් හැකියාවක් ලැබෙන්නේ එවිට. ඉදිරි අවුරුදු පහතුල අපේ ආර්ථික ූර්ණන වශයක් ථාවර කරනවා. ඊළං අෞරුදු විසිපා තුළ, කියළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුණ. අදසිට ශේෂත්‍ර කිහිපේක පුද්ගලින් සහ කඩායම් වලට ආදම්බඳදු ලිපිගොුම් වි්‍යෘතකිරීම අනිවාර්ය කරතිබෙනපා. මෙලෙස ටැක්ස් ෆයිල් අනිපාර කළ පිරිසාතර වෛද්‍යවරුන් නීතිකඥයින් ගණකාධිකාරීවරුන් බැංකු නිලධහරින් වාස්ත විද්‍යාඥයෙන් ඇතුළු වෘතින් කිහිපේක පිරිස් ඇතුළා. මුදල් අමාත්‍යවරයාලෙස ජනාතිපති රනිල් වික්‍රමසිංහ ඒ දින මීට අදාළ අධ්‍යවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා. වෛද්‍ය ඉංජිනේරු නීතිකඥ ගණකාධිකාරි බැංකු වාස්තු විද්‍යාී නැතුළු ක්ශේත්‍ර කිහිපේක නියලන තැත්තන් අද සිට දේශාදායම්බදු දෙපාර්තමේන්තුවේ ලියා පදිංචවීම අනිවාරි කරමින් කැසට නිවේදනයක් නිකුත් කරතිබෙනවා මුදල් ලාර්ථික ස්ථයිකරන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රම සිහයි මෙම ගැසට නිවේදනය නිකුත් කර ඇත්තේ මිට අමතව දෙදහස් විසදුනවර්ෂය දෙසැම්බර් තිස්සෙක් වනදිනට වයිසෞුරුදු දහට සම්පූර්ණවී ඇති හෝ දෙදහස් විසිහතරවර්ය ජනවා පලවෙනි දිනට හෝ, ඊට පසු වයිසෞුරුදු දහට එලමෙන සියලුම තැනත් අන්ද. මෙම නව වීදිවිධානයට යටත් කර තිෙබෙනවා. දෙදස් විිතුර. ඇලෙක්න ෝජනවත්තිබුණා අපේ රටේ අවුරුදු දහට වැඩ සියලම් පපුරවර්ශ්‍යයන් සහ බදදු ලිපි ගුණුව කවරත කරනවා කියලා මේ අදහස් වවෙන්නේ නෑ මේ සසිරදනාගින් රජය බඳතු දලක් ගන්න්‍යයනවා කියලා සිරදනා ලියාපංච කිලි අරමුණන යම් කිසි යයාමයකටගෙන කරට රාජාය සහරක් අයකටඒ ලිපිගුණ තුලින් තමයි අපි තීරය කරන්න එහුලියා පංචිවෙන්නේ රජය දෙන්න ආරයහට බාදීම සිදවවෙන්නේ ඒේ ිකොඩුේ තොතතුරුත්ම මේ ගැස පත්වය අදහස්වෙන්නේ මේ ජනි මාස පලවෙන්න ඉඳලා මේ රට බලු ගෙවි ඒයි විද්‍යාමාන ව පන්තන්වලට ආරධනා කල තියෙනවා නියමයක් කරලා තියෙනවා කරනා කර බදු ලි ගුණක් කිවරත කරන කල කන්නෑම් දා හතරකට මේගසට්ටගේ ඒ කාරණ පිරිිබඳ සඳහන් කල තියවා. රජය ගෙන ඇති මෙම තීරණයට ජනතාව දැක්වූයේ මේ වන්න අදහසක් දක්ගාන්නන ඒකසි අසාටාරන්න ගෝන්නල අමා අපිට ග න්නේ ජීවත්ත මමාරේල්ලියන්න ම හම්බ කරන්න ෑනැ අපිත්ගේමක් ගන්න දගලන්න එඒ බදු ගහන්නඉති බෑ දහට වැඩි කට. මේ රුණ ක් ග ව තරුණ ලංකාව නැටන් ේ න න්න තරුණන ටි ඔක් මට අනිවාරෙන් පිට ත් වත් ඒල ගඩවත් හොයගන්න බෙරි ත්ව න්න දැන්ට ට හමතිබද ආයි ටක්ෂයක් ගහනගන හොඳ න්නම ක්ව ආ ප්‍රමනති න දැන්ක ගොඩ ඩ වෙලා යන ගොඩක් අඩු සල්රයකට දැ තක් වද යිතිම හට ය සාදර හමොත්හ අඩු පටි වල හ ගුල පිට හ ු ට. දගේවන්ඩුවේ අනිවාර්යේ මදාහට වැිය බදුනේ වාටිකවා සයනටික ගෙන දැන්නෙ කියන්නුකු අපිට බදදු බදු නෙේ ගේවන්න එෙන්ට කියන්නඩුව ගේවල් වලට සන්ෙම ඉල්ලගෙන ගවලා අරන්න අම්මප බදුනේ ගවන්න. දේශය සහ විදේශයේ නය ප්‍රතිවිහු ඇත කරනන්නේ පිළිබඳව රජය මෙතෙක් අවසන්තීරණයක් ගෙන නැති පව මහබැංකු අධිපති ආචාරය නන්තලාල් වීර සිංහ පවසනවාා. ලබන ජූලි මාසය වනවිට උද්ධමනය තනි ඉලක්කමකට ගෙනනීමට අපේක්‍ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළා. මෙතෙක් දැඩිකරතිබූ මහබැංකු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වසර එකහමාරකට පසු ලිහිල් කිරීමටයි පියවරගෙනඇත්තේ. වසරේ මේ දක්වා අමරිකානු ඩොල මිලියන එදදා සයිසිය හැත්තය එකක් වෙළඳ පළහරහා මිලදී ගැනීමට මහබැංකුව කටයුතු කර ඇති බවද මහබැංකු අධිපතිවරයා පවසනවා. ඒ අද මහබැංකුය පැවති විශෂ මාාතය හමෝකදී. ්‍ර ලකා හබැක්ුව සිය මුදල් ප්‍රතිපාති ස්ථාවරය ිහිල් කිරීමට තීරණය කරතිබෙනවා ය රැසූ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තිරණය ගැනතිබෙනවා ඒ අනුව මහබැංවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සයට දහතුනක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සයට දාහතරක් දක්වා අඩුකිීමට තීරණය කරතිබෙනවා උද්ධමනය අඩුවම සැලකිල්ට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සින් මෙම තීරණය ගැඇති බවයි අදාල නිවේදනය දැක්වෙන්නේ මයි මාසයස න් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණයද. ඇමෙරිකානෝ ඩොල බිලියන තුන ඉක්මවා ඇති බවද. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙනවා. එමෙන්ම පසුගේ අප්‍රේල් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණද සැල්කියව තුලෙ ඉහළ ගොස් ඇති අතර. ඇමරිකානු ඩොල මිලියන, හාර්සිියය පනසතරක ප්‍රේශණ අප්‍රේල් මාසය වනවි ලැබියඇති බයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. ිය වසර විශේෂ අපි මාසින්දල පේ නැඩි මුල්ල පති පත්තිය. ත් මකරහ ප ංගුණ ැත්තව වාසමල සීට හත්තාවෙන් උද්මනි වැඩිීම මත්ත වකැනීමට ලයි ස න්ටමනකොට ත ලක්ම දමන ඇත්තම ප පුරොකත තින් වර් දන ාග තුලද පොත්තියන ද ප්‍රති පති හි කිීම තුලින් ල ාත අඩුවීමම තුලින් උද්ධමන අඩුවම තුලින්. යක්සිී ආර්ථිකතත්වය යතත් තයට ඉක්මනින් පත්වෙල සකාරක ආර්ථිකය නැවතත් සාමලිතත්වර ඉක්මනින් සහ වර්ධන කර මම හැතියක් ඇතිය ක කිය බ පොතිය. පොලියු පාතය හඩු කිරීමට ගත්ත ්‍රියාමාල්කය බැන්කෝලින් එක යතාර්තය පිදි කරන්න කොච්චර කාලයක් ගත්ත වේ. ය මනින් පලියන් පතර වේ කිය බල ොත් එනයි ප සගත් ගරීම පහැදිලි පතාම රජ ප්‍රශකල ්‍රගශ කර ම ත ය ප්‍රතිවත් ොලියන් පාතිය සහ ාඩගරව පත්තය වැඩිම් ප්‍රතිත් පොලියාන් පැත්තමති ඒ අන්සනු ප්‍රමියම් එක විසල් වශයක් සට අඩවේක කොට අනිතේවත්ක තදර අල කල බල. ඊල්ලගේ ිවිකන්න කලින් බලපොරත්තුර මේ අජස්මටික මගට්ික ගන්න නමර මේක යම්මාකාරයක බලපෑමක් වෙන්න දේශනය ප්‍රතිවගත කිරීම සම්බදධ දේශන පක කටය රජනය රජයනය පපති කර සාතමයි බානකරවිල්පත් පලියන් පස්සමත් ව මටමති නන්තට ට සාමාන්‍යතත්වයකද ොල් අඩු ලියන පතය තියෙන බානකර විල් පත්තයිමටමට ඒමක කියය කර. විෂන නය ප්‍රතිවගගත කිරීම සද මංකර තියනවා. ඒක රජය සකට්චකරන යන ම ත මක්න ගන්න.

දත්කර වැඩ පි ටවත් ති ගක් නමාරුවම ලාංගවරු හතරම කතගෙනෙකම දැකි කිය නමාරුව මසාය පස ගර වික සකරජචා කන්නනවා. ඒක න ලාලම සකක්්ජයක වනස්කන ලන්ද. ඒ මධ්‍යම රාත්‍රිය සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දන මල සංශෝධනය කරතිබෙනවා. මෙම සංශෝධනයට අනුව ඇතැ ඉන්දන වර්ග මිල ඉහළගිය අතර සමහරක් එඳන මිල පහල වැටනාා. ඉදන මලගණන් වෙනස්වීමත් සමඟ දිවනකරා පෙරවමල් අසල දිගු පෝලිම් දක්නට ලබුණා. මේ පිළිබඳව නිවේතනයක් නිකුත් කරමින් අමාත්‍යකංචන විජේසය කර පැවසේ අවශ්‍ය තරම් ඉන්ඳන තොග පවතින බැවින් අනවශ්‍යබයක් ඇතිකර නොගන්නා ලෙසයි. ඉන්ඳන වර්ග පහකමිල ඊ මධ්‍යමරාත්‍රයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරනු ලැබවා නව සංශෝධනයට අනුව ඔක්ටේ නු දෙකවර්ගේ පෙට්‍ර ලීට්‍රය මිල රුපියල් පහලවකින් පහල දමාති වවා. එහි නවමිල වන්නේ රුපාල් තුන් සයද හාහටක් ලංකාභූමතෙන් ිලඳ රුපියල් පණහකින් පහල දමා ඇති අත එහි නවමිල සටහන්බන්නේ රපියල් දෙය හලස් පහක් ले සයි. ලංකා කාර්මික භූमिத்தில் मिलඳ රපියල් හැටකින් පහල දමාති බෙනවා යනුව එහිනාව मिल රපියල් දෙසිය හැත්තෑක් ඉඳන වර්ග දෙක मिल නව සංශෝධனை අනුව ඉහල දමාති බෙනවා. ஒக்ட்டின் අූ පහ යුரோ හතරவர்ර්ගේ ඉද லீட் मिल, ුපියல் ස්සකින් ඉහල දමාयත අතර එහි නව मिल සටහන් වන්නේ රුපියල් තුන්සියාසූ පහක් सයි ලංका සපர் ඩීසල්, फෝස්டா යුरो හතර වාර්ගේ ீට्रේක मिल, රොපියල් දහයක නිහල දමාयති අතර එහිනාව मिल රපියල් තුන්සිය හත යක් ලෙ සයි සටහන් වන්නේ කලකටස ැවත් අධ දිනේදී පෙවුම් ල්ලස ඉදන පලිම් දක්නට ලැබුණ ෙල් ිලාඩුවේ ආරංචි ලැබුණ පස ඉඳ පෙරවම්හල් ඉඳන නුම් නොක නිස මෙම දබදය ඇතිවී ඇති බවයි, අරංචි මාර්ක පවසන්නේ ඇැම් ඉන්දන පාරිබෝගිකැන් පැවසේ, ඉන්දනඇතත් මිලාඩුවී මහමුවේ පෙරවම්හල් වලින් ඉදරනෙකුත් කරන්නේ නැති බවයි. තෙල් චිත ඇත්ේ ව න ප්‍රශ්න මාර්රවට න බලටකද අඩුකරුව කියල කිව තල්ටි අක් ගට කිය ය ෙල්න ොද පටි වන්න ද සයිට බල ොව ෙ ර පස් කර හොත් ෙන්න ගට ෙන ොව ම ම ෙට්ක් තිෙන පකට අඩුක ට සිට් කරගේ තිෙල්ල එකව පක යරදාලා ය පිටකොට්ටේද මේ මදලද ෙට් ෙල් ො චච ඇටේ ලංකා ර අඩ න ෙල්න්න. නා කියල කිය ීරෑ දීචද දදු දෙන්න නති වෙන්න බෑන ෝලිි පැටල් න කියන සට්ම ට කිවාගේ සට් එක දෙකම පටලිවර පල්ල තුර දන කියලා ැට ගොයත් ේක ර දීන. මතර ඉදන හිගියයක් සම්බන්ධයෙන් ජනතාව අනියතියයක් ඇතිකරගතයුතු නොවන බව විදුරි බලහා බලෂක්තිය අමාත්‍ය කංචන විජේසය කර පවසනවා කනජතල් සස්ථාව සහ ලංකා අයෝහි සමාගම සතුව ප්‍රමාණවත් ඉදන ොග පවතින බවයි අමා්‍යවරයා පවසන්නේ ඇැ ප්‍රදේශව ඉදන හිංගයක් නිර්මාණ වී ඇේ ිල සංශෝධනය හේතුෙන් ඇැම් ඉින්දනහ හිියන් ඉදන්න ඇනුම් නොකිරීම හේතුවෙන් බව යහු පෙන් වාදෙන්න්නේ ලිී නෝජතයන් විසිෙන් සයට පන්හක අවම ඉන්දන තුොගයක් සෑම විටම පවත්වාගෙනයා යුතු අතර, යකාරෙන් කටයතු නොකරන පිරවූම්හල් සමාලෝච්නය කර, බලපත්‍ර අත්හිටුව ැ, නිජතෙල් සංස්ථාව වෙත තන් ැනම්දුන් බවද ංචුන විශේකරමාත්්‍යවයා සඳහන් කලා. අපි මේ වෙනවිට දෙනි කිලමීට රුපය ලසුවට දුවන්න තීර්ණය කල තියෙනවා. අනිවාරෙන්ම හෙට සිට මගේ ජනතාවට පුළුවන්කම ලැබෙනවා දෙනි කිලෝමීටේ රුපැ ලසුවකට ධාවනතත්වයයට ගන්න කිසිම තීරෝධ රථයකට මොනයම හේතුවක් නිසාවක්කත් ගොඩවෙන්න එපා දෙනි කිලෝමීට රුපය ලස්සුවක් නොවවා නම් ොඹ ිස්ත්‍රික්ය තුළ පැදිලොෝම පිට පළත්වල දුස්කර පලත් ඒ වගේ පළත්වොලට මිල යම් සංහෝධනයක් සිදු කරන්න අපි මේ වෙනට සාකචා කරමින් පවතිනවා මී ඉද. මි සම්ශෝධන සන්තයෙන් විධ පර්ශව පල කලා දහස්. කාංචනෑ මොතිතුමා මේ පාර තරධදිය බැලන්ස් කරේනෑ සුපිරිපෙටල්මල වැඩි කරා අනු දෙ පේන් මි අඩු කරා. හැබැයි පාරිභෝගිකට වැදගත්තෙන ප්‍රවාහනවලට භාවිතා කරන ඉන්නන. එවන තැන් ඩීසල් ිලාඩු කරන්න කටයුතු කරලන්න. ලපොත්තුන අඩු වශයෙන් පරි සල් ටොඩ ල් ගන්ට කියලා. මොත ලෝකවෙල්ද පලේ මිල ගනන්ුව දැන් ඉදර මිල් අඩුකිරීමමත් එක් අනිවාරයම සුපිරි ීසල් මල් ඩුවෙන් ොනේ ජුලයි ස පල ස් ගස තිීරනේ ම ෝච්න වෙන් රුපා පහලේ අඩුවීමත් ජුලයි මස පල්ලවෙන්ද අප ජනතාවට බාදන්න. හැියාව කිය මේ ඉන්දන මිලාඩුවීම ගැන ජනතාව ගේ දහස්. ප්‍රවාහලේ ගොඩක්ම අප ප හරල් ප්‍රමාණ වේ දීසල් ක ප්‍රශනය ලා පොදත්්න හටක වි රඩු කර කතාවත්ම බ වට කතාාවනේන අඩුගරේ පහලකගේ දකන දෙැනන්නේ නඇති අපේ පි හයර දුවන්නේ හස්ටමස් කෙකරට අඩුකල දුවන්න මර පහලන්න ඉතින් අඩවෙලා මද ටර පල ටල වැත් නොතේ ගානඩ වෙලා තිෙල්න ගහන වැඩි ුණනාාවත් ඉල්ල. අපිදාමක රස්තියාද වේ. දෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂ්‍රමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් ටලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ දෙසියාසු හතර වැනි ටෙලිවැැකිය. අද ටෙලිවැකට පාදක කරගන්නේ මාධ්‍ය මාධ්‍ය වග කියීම සහ රේටීන් ඉළඟට රේටන් මාෆියාව හොඳේ දැම් මුලින්ම බලමු මේ මාෆියාව කියන වචනය නිතරම අපේ රටේදී ඇහන වචනයක් නනේද. වැඩියෙන්ම ඇහන වැඩියම්ම ලියන වචනය මොකද කැලැවොත් ඒක මාෆියාව කියල තමයි කියන්ට වෙන නේද. මේ මාෆියාව කියන වචනය මුලින්ම එලිය ඇවිලතියනෙ සිලයෙන්. අදවන විට මේ මාෆියාව කියන ප වචනන්නේ ඉතාලියේත් ඇමෙරිකා. නිතර ඇහෙන වචන හොඳේ දැන් සමහරුන් මෙය මේ ජාත්‍යන්තර් අපරාධකරුවන්ගේ සංවිධානය කියන අර්ථයෙන් භාවිත කරනවා මාෆියාව කියන්නේ ඇත්තටම මේ ඒේ ඒක වචනය තමයි මාෆියාව මාෆියා කියන්නේ එකේ බහු වචනය දැන් මේ වචනය වඩාත් හොඳට අර්ථකථනය කරපු තැන අපට මුණ ගහෙනවා ඒ අර්ථකතනය තමයි සැඟවුණු නපුරු බලපෑමක් කරන පිරිසක් සැඟවුණු නපුරු බලපෑමක් කරන පිරිසක් මාෆියාව ඳන්න්නනවා ඒ අර්ථකතනය හරි වැදගත් දිළඟට බලමු මේ මාෆියාව කියන වචනයට සමාන අර්ථතියන වචනත් තියෙනවාදි කෙලව තියෙනවා පාතාලය ඉන්නෙක් වචනයක් තවත් හරි පුදුම සමාන වචනයක් කම්බේෙනවා ඒ තමයි පවුල්ල ඒ කියන්නේ සමහර පවුල් පිටින්ම මේ මාෆියාව ඒ කියන්නේ ඔය සැංගවුණු නපුරු බලපෑම්ස් සමාජයට කරන එම පවල් පිටිින්න් ඉන්නවා දැන් අපේ රටේ නම් සමහර දේශපාලන පවුල් පවල් නෙමයිනේද පවුල් ගස් ඒ අය අපේ සමාජයට ට කරන සැඟවුණු වගේම එලිපිට දක්නට ඇති මාෆිය කතා ඕන තරම් ලියන්ට පුළුවන් අපිළියලත් තියෙනවා අනේද. දැන් මේ වචනය ගැනේ කැන්නේෙ මමාෆිිය ගැන දල්ල අවබෝධයක් ලැබුණනලනේ දහොඳ වැඩ කරන අය නෙවෙ. හරිනේ අපරාධනැත්තම් පාතාලය කියලා සර්ලව තේරුම් ගම්. ඉළඟ මාතෘකාව මාධ්‍යේ. මුදරිිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍යිය කියලා සර්ලව බිදාගන්නට පුළුවන්. මෙිහිදිත් ඔයාද විද්‍යුත් මාධ්‍යියේ. එකන ටව තමයි චානප්‍රිය ඉට ේතුවටීක ශ්‍රව්්‍ය දෘශ්‍යය ඒකන්නේ එහෙනවායි පේනවයි දෙකම නිසා අර වැඩියෙන් බුද්ධියට මත්තකේට යනවා එනිසා එක චානප්‍රියයි ට එක අද ජංගමදුරකතනයටත් ඇවිල් අනේද. ඒකම සමාජ මාධ්‍යත් දැන් මහ පෙරලි කරනවා. දැන්ඔේ රාජ්‍ය මාධ්‍යය සහ පෞද්ගලික කියලත් මාධ්‍යේ බෙදාගන්නට පුළුවන් හැබැ අපේ රටේදි නම් මෙසිියලු මාධ්‍ය අයුතන පවතින්නේ උවෙළඳ දැන්වීම් මත. රාජ්‍ය මාධ්‍යයට ඔය සහරවස්ථ ල පොඩිල්ලි මක්කේ කැනෙකීයක් හරිසල්ලි රජයන් ඉල්ලන්ට අවස්ථාව තියෙනවා. නමුත්ඉතින් පෞද්ගලික මාධ්‍යයට ඒ අවස්ථාවත් නෑ. ඒනිසා සල්ලි හොයන්ටම වෙනවා. එක ඇත්ත.ටීව එක ඇතුළේ හොයන සල්ලිවලින් තයි සේවක පඩි අඩාදිය ගවන්නෙත් පවත්වගෙන අන්ට වෙන්නත් නේද. නැතුවේඉතින් කඩුවිකුණන්ට යයිනේද. මොවකලත් මොන සම්බන්ධතාත්තිබනත් මාධ්්‍යේ අරමුණත් අපි පැහැදිලි කර ගත යුතුයි. ඒක අර මේ සුද්දු ඇඳගෙන්න්න කලු ඇබදි ජාතිය වැඩක් වට. බැ සුදු ඇඳගෙන එට ඕන සුදුම තමයි හොඳේ ඒ තමයි මාධ්‍ය වගකීම මොනවෝද ප්‍රධහන අරමුණ ජනමාධ්‍යයට ඇත්තටම මිනිස්සුන්ගේ දැක්ම එමත් නැත්තම් විෂන් එක පුළුල් කිරීමේ වගකීම තමයි තියෙන්න්නේ එය ව්‍යාපාරික වශයෙන් වේවා ආගමික වශයෙන් බේවා ආර්ථික වශයෙන් වේවා සමාජය වශයෙන් බේවා දේශපාලිනිික වශයෙන් බේවා සංස්ෘතික වශයෙන් වේවා මේ කුමන ශේත්‍රයක මත සිට හෝ මාධ්‍ය කළ යුත්තේ මිනිස්සුන්ගේ ැක් ම පුළුල් කිරීම විෂන් එක පුළල් කිරීම නේද දැං එකක් හරි පැහැදිලිනිි ඒ සඳහා තමයි ඔයනටය සංගීත සාකච්ඡානේද. එකී නොකීමකී විවිධ නිෂ්පාදන ටෙලිවිශණය සඳහා ඉදිරි පත්වෙන්නේ ටෙල්විශන්කෙන් පේන්නේෙ දැන් ඒකට ප්‍රවෘතිත් ඇතුලා. ලෝකෙ පුරාම ඇති තොරුතුරු පිපාසේ නිවන්නේ ප්‍රෘති වලින් හොඳේ දැන් මේ නිෂ්පාදන සඳයි එකැනේ Tව ප්‍රඩක්ෂන් සඳහා මිලක් තියනවා. මාධ්‍යේශේතරය වැඩඩිම ිලක් වැයවන්නේ තාමත් ටෙලිවිෂන් වැඩවලට. දැන් මල්ල නැත්තම් වියදම හොයාගන්නේ කොහෙන්දනේද. ඒ සඳහා වෙළඳ දැන්වීම් කියන තැනට අතතියන්ට වෙනවා දැම් ෆෙළඳ දැන්වීම් සඳහා මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකා ආයතනවල ඉඳල්ලා අද ටියවෂන් ගුරුවරයගේ මුදල් දක්වා හොයාගෙන යන්ට වෙලා තියෙන එක තමයි ඇත්ත කතාව. එතකොට තත්පර ගණන්වලට තමයි විකාශකාලේ ඒයන්නේ විකුණන්නේ තත්පරගානට විකුණන්නෙත් ඒ ඒ වැඩසටහන්වල ඒ නාලිකාවේ අන්නවල चයක් के लिए ෙනවා Reட்டி අनුවe. හද රේටින්න් කියන්නේ ජනතාව වැඩියෙන්ම බලන වැඩිම ජනතා මනාපය දිනාගත් වැඩිම ප්‍රසාදේ ඇති ආදී වශයෙන් නාලිකා සහ වැඩසට හන් තේරීම ඕක තමයි ඔය රේටන් කියල කියන්නේ දැන් මේ විදිහට හොඳම නාලිකාව ජනතාව වැඩියෙන් බලන්න නාලිකාව ජනතාව වැඩියෙන් බලන වැඩසටහන ආදී වශයෙන් තේරුුණහම තෝරගත්තාම ඇති වාසිය මොකක්ද ජනතාව මේ තෙල්මල් අරන් ඒ නාලිකාලළගට වින්ටේෙනම නෑනනේද අර වෙළඳ දැන්වීම් ආං ඒකට මුදලක් තියෙනවා ඒ මුදල වැඩියෙන්ම ගලෝගන්ට පුළුවන් වෙන්නේ කොටහ වැඩියෙන් ඇදලගන්ට පුළුවන් වෙන්නේ අන්නර් රේටන්වලින් උඩඉන්නවාය කියන නාලිකාවලට හරද ලංකාවේ අවුරුද්ධකට රුපියල් බිලියෙන දොළහකට වැඩියෙන් එකැන මාසයකට රුපියල් බිලියනයක් විතර මේ වෙළඳ දැන්වීම් මාකට් එකේ මුදල් තියෙනවා. ම් ඒ මුදලින් වැඩිම කොටස එතකොට යන්න අන්න නාි. ගොයි නාරිකාවලටද අරමේ රේටින් වලින් දිනන ඒවට එතකුට ඒ නාලිකා තමන්ගේ තප්ප්‍ර දහය පහළුව විස්සතිය හතල ස්පහ ඒවය ගානත් ඉහළදානවා නාලිකා පොහො සත්වෙනවා එක ඇත්ත දැන්ඟඉතිං අන්තිමටම වෙළඳ දැන්වීම් ප්‍රචාරණණයට ඒ ඒ සමාගම් වැෑ කරන මුදලුත් ඉතිං කොහොමුණත් කැරකිලා ජනතතාාවබිටම තමයිතිං අන්තිමට එන්නේ හොඳේ දැන් කෞද මේ රේටින් දෙන්නේ ඒකට ආයතන ගණනාවක් තියෙනවා අපේ රටේ මේ ආයතන Ikkwatten et රටින් දෙන ආයතන නෙවෙයි එකට හොඳම උදාහරණය කියන්නම් හොඳේ එක් රේටිින් දෙන ආයතනයක් ඔන්න එකටීව ආයතනයක් අංක එක කියලා කියනෝ එගුල්ලන්ගේ සමීක්ෂණ වාර්තා අනුව ඔන්න ඒ අවුරුද්දෙම තවත් රේටිින් දෙෙන ආයතනයක් හර ඒ අවුද්ෙම හොඳේ තවත් රේටින් දෙ ආයතනයක් ඒ ගුල්ලන්ගේ සමීක්ෂණ වාර්තානු ඉගුල්ල ක කියනො ලංකාවේ අංකෙක හවල් නාලිකාව කියලා එක මර වැඩක් නී එහ වෙන්ට පුළුවන්ද කියලා කියන්න ගොනේද එක රේටිින් ආයතනයක් ිවටදන ඒ අවරුද්ධම තවරේටින් ආයතනයක් තව නාලිකාකට එකදෙනවා හරිද අහෙම් වෙන්ට බෑ නේද. දොන්න අන්දොන් සිමන්නන් සිම න්නේේද මේ රේටින්න් මෆ්‍යියාව ඉතා දිගු කලකසිට බොහෝ රේටින් ආයතන පවත්වගෙනේ නවා ඒ නිසයි එක රේටින් ආයතනක විතරක් දැන්මන් නම කියන්නේ නැතුවටෙලිවැ කියිය ලිවේ නැවේ උන්දලට බය එහෙම නෙමේ සත්ත පහකටවත් ඒ වගේ හොරරහස්සේ ජනතාව රවට්ටන ජනතාව විනාශි කර ායතනවලට බයනෑ හරි. එක රටින් ආහිතනයක් ගැජ් හාරසියක් විතර හයිකරලා ඒ ගැජ් හාරසියේ සටහන් වෙන බලන නාලිකාව ලංකාව හොඳම නාලිකාව කියලාගේෙනවා මාරයිනේද පලළමුවතාවට රාජ්‍ය මට්ටමින් මේ රටේ රේටින් කාරීන්ගේ මාෆියාව ගැන. ඒ උන්දලත් එක්ක සමහරටීවීත් රටට ගේම් ගහනවා කියලා කිවේ කෝපා කමිටවේදී. එසේ මෙසේ පුද්ගලෙක් නෙමෙීමේ කිවේ ජන මාධ්‍ය මාත්‍යයන් ශලේකම් අනුෂ්‍ය පැල්පිට. ඔන්න ඒනම් සියලු මාෆයා අතර මාධ්‍යෙරට මාfiaියාවත් ලිව්වා ඒ ගැන අනුෂ පැල්පිට කියපු කතාව අහන්න කියලා ඉල්ලමින් අදටෙලිවැකය අවසන් කරනවා ඒ රටන් ගන්නගන්නමතුව මෙම එල්ලෙ මර්බිය ආයතනය තියෙනවා බොක්සස් හාරසිය පණක් දාලාතිනවා ඒක නොදන්න ආයතන ගෙවල් හරසිය පනාන්ට ඉරිස ඒකෙදීගරන්ට ඩේට සනව කවද ොනටීවක බලන්න කිය බැත්ත කතාවේ ප්‍රධාන මාධ්‍ය අත තුනක් ෝකෙන් තුන්සිියයක් තර සල්ලිදිලරන් ඒ ෙරයට සල්ලිගේවල බඩු ම දිිර ස්තාාක්කත දුන්නා පස්සේ ඒ තමයි රටන් ඒක තතිින් පැතර යන්නන්නේ ඒක මගේතන්න තුනටක් ඔයි වැඩටික් කලලා පහත්තිරගෙන හෙ නැව ඔය රටික් කරම සම්පර්ණ වැරදදි සහමංචාසාහගත කටම ඇත්තම කතා. ඔබතු මල කරුණුකිරීමට අදරම විකාශනයකද බලග හමත් රජ්‍ය මාධ්‍යවලට වැඩ උද්ලක මාධ්‍ය අඇතනවල රේටිංක්ස් වැඩී මුකද ගොලන්ටති නිදහස වැැීම ඒයදගේේ ප්‍ර්නයක් තියනවා එ වගේම ගුණත්පක පබය පිපඳ ප්‍රශ්ය. මාධ්‍යවේදීන්ට නිවැරදි සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙසට විපක්ෂනායික සජිත් ප්‍රේමදාස පවසනවා. සත්‍ය වාර්තා කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ වගකීම විපක්ෂය භාරගන්නා බවයි ඔහු වැඩිතුරටත් ප්‍රකාශ කලේ. විපක්ෂයේ පක්ෂ විදාහයක සභහාව අද රැස්සුනා. ඒ විපක්ෂනායික සජිත් ප්‍රේමදාසගේ ප්‍රධනත් වෙන්. ඇත්වශෙන්ම. රාජ්‍ය අනුග්‍රහයමත අනුමත වූ ප්‍රවෘති පමණ කරටේ ජනතාවට විකාශය කරන. මාධ්‍ය නාලිකා නිර්මාණය කිරීමයි මේ විකාශන නයාමන පනතේ එක මමාරුවුන්. අපි හැමෝම දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත්වෙන හතරවෙනි පුරුක තමයි නිදහස් මාති. නිදහස්වාදීන මාධ්‍ය විනාශ කිරීමේ සැලසුම් මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී රජය මැතිවරණ සිතීම හකුලන රජය ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවයි. හිදැස්ස රටේ ජනතාවට අහිමි කරන්නට කටයුතු කරන රජය තවත් පේවරත් තබන්නට යනවා මේ මාධ්‍ය නිදහස සම්පූර්ණෙන්ම විනාශ කරන. විපක්ෂයේ සේලුම බලවේග අත්වල් බැඳගෙන රජයේ මේ උත්සාහ අපි පරාජය කරන. අපි අදහස් කරනවා ඉතාමත් මික්මණින් අධිකරණය පිහිට පතල මේ ගෙනන්නට යන ඒකාධිපති ක්‍රියාදාමය පරාජය කරන්න. ඒවගේම පාලිමේන්තු තුලත්තින් පිටත. රජයේ මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාස කිරීමේ උත්සාහය නිතතිෙන්ම ආරාජය කරන්නට අපි අදහස කරන. මේරටේ නිදහස් මාධ්‍යවලට විදයුත් මුද්‍රිත සමාජ මේ සිරු දෙනාට අපි කියන්න කැමතියි ඔබ විනිවිදධ භහාවෙන්යුක්තව සත්‍යවාදීව ප්‍රවෘති වාර්තාකරණය දෙගින් දිගටම කරගනයන් ඔබ වාරක්ෂා කිරීමේ වගකීම විපක්ෂි අප සීලු දෙනා එක පයිම බාරගන්න. පොසො ුත්සවේ, රුපියන් ලක්ෂ දෙසි අසු අටක් ලබාදුන් බවට ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බබ මිහින් තලා රජමහා විහාරාධිපති ආචාරය පූජජය වලවාහගුණවැවේ ධම්ඹරතන හිමි පවසෙනවා. මෙතර දම්බාන ආධිවාසී නායක උරුුවරගේ වන්ඩිල ඇතන් පොසො නුත්සවේ සඳහා මුල් ්‍යාධාරයක් මිහින් තලා විහාරාධිපතිහිමියන් වෙත ලබාදී තිබෙනවා. පොසොම් සතියේ පටන්ගත්තා හෙට මිහිදු පෙරහැරතියෙනවා. ඒවගේම ආලෝක පූජාව තියෙනවා. ඒවගේ තුන්ගනිදා හතර වෙන්ඩත් මේ විදිහට සිද්ධ වෙනවා ජනාධිපති මාධ්‍යන්සේ කියනවා ලක්ස දෙසය අසූ අටක් ලබාදුන්නලු මිහින්තලේ පොසොම් පින්ංකම සඳහා. එහෙම නං අගෙන් විදුල්බල ඇමති ලක්සේ හැටක්කිල්ලන්නේ ඇයි විදුලිය නැතුව රෑ වඩෙපා කියලා කියන්න බෑ. එවගේ පොසොම් සඳ නැගගෙන කන නවත්තන්නත් බැෑ. ේ ජනා දිපතිතුමා ියවුමක් තිබ වෙක්. හට පොසො සඳ දෙවනුවෙන් නැතිවඩ මේ පොසොම් පින්කම සිද් කරන්න කියලා දැමේ ලක්ෂ දෙේසුවට බොදු මාලාගේ ජාතිපති මාධ්‍යන්ේ නිකුත් කල න හෙන හනම් විදුලි ඇමති ගිහිල්ලා මාධ්‍යන්ේ ක්ෂ හටක් ඉල්ලකගන්න තවන තුරු ලයි්දැම්ම නෑන මේ පිංකම කඩාකප්පල් කරන්නට තමයි ජනාධිපති මාධ්‍ය අන්සේ කියන එක බුදුදහම අපේ කකුල් දෙකගාවට ගෙනලදන්නු මහිදු මාහරහතන් වහන්සේ වෙනුවෙන් කෘථගුණ පූජාවන් පවත්තන්ඩ යන ජනතාවට බොර. අවලාම් ජනතාව අන්දමන්ද කරනවා. එදා ඉඳලම ඔය බොරුවමනි කරන්නේ. මුදල් කියලාවෙන් කරල තියෙන්න්නේ ලක්ස තිහයි. මෙත්‍ර දම්බාන ආධිවාසී නායක ஊරුවරිගේ වඩි ඇත්තන් ින්තලේ පොසො උත්සවේ වෙනුවෙන් ආධවාසීන්ගෙන් එකතු කරගන්නා ලද මුල්්‍යආධාරයයක්කම් මිහින්තලේ රජමහා විහාරද්ධිපතිහිමියන් වෙත පරිත්‍යාග කරතිබෙනවා. ඒ සඳහා දම්බාන ආධිවාසී නායක ඌරුවරිගේ වඩි ඇත්තන්ගේ දියනියස් සහ මිනිබිරිය එක්ව සිටියා. ම මතබේදයට ලක්පතිබූ අනුරාධපුර පුරවර உදාන සැனுக்கලිය මෙව පොසොල් උත්සවේට සබගාමීව පැවැත්වීමට தීරණය කරතිබෙනවා. ඒ.ඒ පස්සර්ුවේ උතුරුමැද පලත් ஆණண்டுුකාර මහිපාල හේරත්ගේ ප්‍රධානත්වෙන් පැවති සාකච්ඡාවකින් අனுතුරුවයි. ඒ අනුව அනුරාධපුර පුරවර உදාන සැනිக்கෙලිය ජනි හතර වනදා සිට ජනි දාහතර වනදා දක්වා අනුරාධපුර මහනගර සභාව සංවිධානදායකත්වෙන්. අනුරාධ පුර වලසිං rරිෂ්න්දු ක්‍රීඩ අංගනයේදී පැ ියමතයි අධිකරණෙන් වාර්තාවූ පුවත් කිහිපයක් තැන්. නිලකාල අවසවිීතිබෙන පළත්පාලන අයතන පාලන කිරීමට ඒවා බලතල ප්‍රාේශය සම්න්ධී කරන කමිවවෙත පැවීමට රජ පරිා ත්‍යන්ශව लेකම්රයා නිකද රතිබෙන ලිියයක් බලරහිත කරන නෝයක් නිකුත් කරන්නේ ඉල්ලා අභ්‍යාජනාධ කරන හමුුවරියට පෙත් සමක්කි දිරිපත්රති බෙනවා සමග ජනබලබගේ මහේ කම් පාලම තුන්්‍ර රජ මධතුම් බන්ඩාර සහ පර්ලමේ තුමන්ත්‍රී හර්ෂණ රජ කරන පෙත්සම දිරිපත් කලා ඔන් කිය සිටින්නේ යම්කිසි පලත්පාලන අයතනක නිලකාලය අවසන්වීමෙන් අනතුරුව ඒවා බලය කොමසාරිස්වරයක හෝ එම පලත්පාල අතන लेකම්වරයා අතට පැවරීම සාමා්‍ය නීතිමේ ක්‍රිය පටිපාටිය බවයි. බුදු දහමට හසාත්මක ප්‍රකාශක් සිදදු කල බව කියන තා ශ දිරි සූරය නමති කාන්තාාවට, එම ප්‍රකාශය සිදුකිරීමට දාාරන බල දුන්නේ සැපට අ ංගුවට ත් ්‍ර නෝ දිවාකර ලබ හත්ව දාදක් ක්ෂ න් ර ත කර ෙ කො කොට හස් පාත් තිලන ගමගේ ියම ක සකර ේ හි පවති සාක්ෂවල සම් ප නයක් ග අධකරන දිරිපත් ක ෙ හහිස් ්‍රත් යා ා පරක්‍ෂ දෙ පාත් ේන්තුව රි ො ෝග කලා. ජ ശഷ ැ അ വ ശ ര ගැන් ීම ണ െ ගැති ීරන ල ഹහි ර ල් හ െം് කර ස ති രാ ප ത ්‍රති ശ ක െം,ോ ന ගේ ගැනීමට ිත ත් നනි ුවර നോ කරති ෙනවා. පත් ති බ සක පෙත් ග ්‍ර කරන ල් ලම ්‍රේ ාති කන හම අතර ැති ෙත් ම ග නවා. . දැන් ්‍යාපාරික පත් විශේ ශගේය. නඳනුකරුවන් වෙත න්‍ය හා මුදලේ වටිනාකමට සරලන මුල්ල සේවාවක්ෂන සාදන ප්‍රධහන පෙේ මුල්ලෙ සමගමක්ලෙස වැලිබල් ෆිනන්ස් සමගම හඳන්වාදනට පුළුවන්. දිවෙන පුරා විහිදුුණු ශාක සමූහැකින්යෙක් වැැල්බල් ෆිනන්ස් ඔවන්ගේ නවතම ආයතනික කාරයයාය කොළඹතුන ගලුපාරයංක හාරසිය අසුවස්ථානයේදේ සුබමොහොතන් අධවෘත කරන ලබවා. නව ආයතනික කාරයයාලය තුරින් ගණඳනුකරුවන්ට, සේවාවන් රැසක් ලබාගැනීමේ හැකියාව පවතින. යනුව ලීසි ස්ථාවර් තැන් පතු රන්න. දේපල නල් මයිකෝලීසින් ඇතුළු සේවාවන් රැසක් කට ඇතුළත් මෙම අවස්ථාවට වැලිබල් ෆිනන්ස් ආයතින සභහපති අනුරාධ පරේරා අධ්‍යක්ෂ සිර වීර බහු කළමනාකා රධ්‍යක්ෂ ජයන්ත රංගමුව සහ ප්‍රදහන පෙළේ ගණධනුකරවන් රසක් එක් පසිටියා.ඇම සුල්වන් සහ සරලව අප මෙ ආතනය පටන්ගත්ත ඒ අවස්ථාවේ මූල්‍ය අතර පනස් පහක් ලංකාවෙතුණ. ඒ මූලයා අතර පනස් පහෙන්ල් පටන්ගත්තේ පනස් පස්සනය . ඒ පනස් පස්සන පටගත් ආතනෙ. අදනකට ප්‍රධහන පෙල්ල ව්‍යාපාර ූල යායතන හත ඇතුළට එන්නට අවස්ථාව ඒවාසනාව ලැමුණ ඔබතුරන් සහයෝගය හේතුලික. වසන් දාසක්ක කියයන්නේ සාපේක්ෂ විතාම කෙටි කාලයක් මූල අයතනයකට. අපි ප්‍රමිතියක් ගෙනාව පි දැට ගොඩනගලුත් අප ජංකි ෙමිරු දැන්ඩක් න්නා සිු දෙනාටම මට වට හොඳ ප්‍රමිතින්යක් ඉරිී කරන්න. ඒක ප්‍රර්ථන . ඒත් සමගින් රාත්‍රී ප්‍රත්ති විකාශය නිමාවට පත්වෙනවා. ලි තම්මූ දේසන පෘත්ති විකාශය සමකි ඔබට සුවතායි පාත්‍රියත් දෙනපතා අලු තවීඩියෝ සහ ප්‍රවෘති නැරමීමට එහත බටන එක කලික් කර සසිත TV සබස්කරප් කරන්න. අලු සීදියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.